තුන චූල වර්ගය තුන එක එම්බා ප්‍රේතය ඔබ මෙහි ගංගා නදියේ ජලය කලඹන්නේ නැතුවයි යන්නේ හැබැයි ඔබ නිර්වාත්ව ඉන්නේ ශරීරයෙන් උඩ කොටස් නම් පේන්නේ ප්‍රේතයෙකුගේ වගේ නොවේ මල්මාලාවන් දරලා අලංකාරව ඉන්නවා ඔබ ඔය කොහෙද යන්නේ ඔබ වාසය කරන්නේ කොහෙද එතකොට මේ ප්‍රේතයා මෙහෙම කිව්වා මං යන්නේ චුන්දත්තික කියන ගමටයි ඒ ගම තියෙන්නේ වසබ ගමටත් බර්නස් නුවරටත් අතර බර්නස සමීපෙමයි ඒ ප්‍රේතයාව දැක්කේ කෝලිය නමින් ප්‍රසිද්ධව හිටිය මහ ඇමතිතුමා ඉතින් ඔව් ඒ ප්‍රේතයාට අග්ගලත් බතුත් වස්ත්‍ර යුගලකුත් දුන්නා නැව නවත්තලා තියෙනකොට එක්තරා කර්ණවෑමි උපාසකේකුටයි ඒවා දුන්නේ ඒ කර්ණවෑමි උපාසකතුමා ඒවා දීපු ගමම අර ප්‍රේතයාගේ ශරීරෙහි අඳින පොරවන වස්ත්‍ර පහළ වුණා එතකොට මේ ප්‍රේතයා ලස්සනට වස්ත්‍ර ඇඳගෙන මල්මාලා දරාගෙන අලංකාර වෙලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක සිටපු ප්‍රේතයා ඒ පින අනුමෝදන් වුණා ඒ නිසා මිය පරලෝකීය අය කෙරෙහි අනුකම්පා කරලා නැවත නැවතත් දන් දීලා ඒ පින් දෙන්න ඕන ඇතැම් ප්‍රේතයන් ඉන්නේ වැරහැලි වලින් විලිවසාගෙනයි ඇතැම් ප්‍රේතයන් තමන්ගේ කෙස් රොදිනුයි විලිවසාගන්නේ පෙරේතයන් බත් හොයාගෙන යනවා එක එක දිසාවලට යනවා සමහර පෙරේතයන් බත් හොයාගෙන ඉතා දුර දුවනවා නමුත් කිසි දෙයක් නොලබා නවතිනවා ඔවුන් හරි බඩගින්න ඉන්නේ සිහිසන් නැතුවයි ඉන්නේ ඉතා බලවත් පීඩා විඳලා වේලිලා බිම ඇදගෙන වැටෙනවා සමහරු ඒ ගිය ගිය තැනම වේලිලා බිම ඇදගෙන වැටෙනවා කලින් ලැබුණ මනුස්ස ජීවිතයේදී කිසි පිනක් දහමක් නොකර ජීවත් වෙලා අන්තිමේදී ගිනි යව්වේ කින්දරකින් පිච්චෙනවා වගේ බඩගින්නෙන් පිපාසයෙන් පිච්චෙනවා අපිට ඉස්සර පවිතු ගතිගුණ තිබුණා ගෘහණියන් වෙලා හිටියේ කුලමාතාවරු වෙලා හිටියේ අපිට දම්පැන් වලට දෙන්න දේපල වස්තු තිබුණා නමුත් Tamanta පිහිට ඇති ඒ පින්කම් අපි කරගත්තේ නැහැ. හරියට කෑම බීම තිබුණා. අපි ඒව හැංගුවා. යහපත් මාර්ගයේ ගමන් කරන පැවිද්දන් වහන්සේලාට අපි කිසි දෙයක් දුන්නේ නැහැ. අපි පින් කරන්න කැමති වුණේ නැහැ. කම්මැලිකමින් හිටියා. මිහිරි දෙය කැමති වුණා. හැමතිස්සෙම කකා හිටියා. බත් පිඬක් වුණත් අපි අනුන්ට දෙනකොට ඒවා ලබා ගන්න කෙනාට අපි අපහාස කළා. දැන් අපිට ඒ ගෙවල් නැ ඒ දාසියන් නැ ඒ ආභරණත් අපිට නැ දැන් ඒවා පරිහරණය කරන්නේ වෙන උදවියයි අපිට අයිති උනේ දුක විතරයි ඊට පස්සේ වෙන්නේ නින්දනීය වූ බටපොතු වෙන ගෙවල් වල සොම්මර කුලේ දුගී දුප්පත් උපදිනවා චණ්ඩාල කුලේ දීන වෙලා උපදිනවා ආයේ ආයමත් උපදින්නේ ඒ වගේ හීන කුලවලයි යම් යම් හීන දින දිඳුඳු පෞල් තියනවා අන්නේ කුලවල තමයි උපදින්නේ ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත පෙර ජීවිතවල පින් කරගත් අය ඉන්නවා එයාලා දන් දෙන උදවිය මසුරු නෑ ඔවුන් නිසායි දෙව්ලෝ පිරෙන්නේ නන්දන වනය බබළුවන්නේ ඔවුන් තමයි ඒ උදවිය වෛජාන්ත ප්‍රාසාදයේ තමා කැමැති පරිදි දිව්‍ය සැපෙන් සතුටුනවා එතනින් චුත වුණාට පස්සේ හොඳ ධන සම්පත් තියෙන උසස් පවුල්වල උපදිනවා. ඔය විදියට මහා යසස් ඇති කුලවල ඉපදිලා කූටාගාරවල ප්‍රාසාදවල දිගු ලොම් ඇති කොඳුපලස් අතුරුපි යහන්වල මොනරපිලෙන් කරවපු විජිනිපත් වලින් පවන් සලමින් සැපසේ ජීවත් වෙනවා. ඒ උදවිය කුඩා කාලේම මල්මාලා දරාගෙන අලංකාර වෙලා
කිරිමව්වරුන්ගේ ඇකයෙන් ඇකයට යනවා. ඒ කිරිමව්වරු ඒ දරුවන්ගේම සැපත පතමින් උදේ හවස ඔවුන්ට උපස්ථාන කරනවා. මේවා ලැබෙන්නේ පින් නොකරපු අයට නම් නොවේ. මේවා ලැබෙන්නේ පින් කරපු අයටමයි. එතකොට දෙව්ලොව ඉපදිලා ශෝකයක් නැතිව රම්ම්‍ය වූ නන්දන වනයේහි සතුටු වෙනවා. පින් කරගන්න බැරි වෙච්ච උදවියට මෙලොවේවත් පරලොවත් සැපයක් නම් නැහැ. නමුත් පින් කළ උදවියට තමයි මෙලෝදී වගේම පරලොවත් සැප ලැබෙන්නේ. ඒ දිව්‍යයන් සමග එකතු වෙලා ඉන්න කැමති අය බොහෝ කුසල්මයි කරන්න ඕන. පින් කරගත් උදවිය දෙව්ලොවදී සැප සම්පත් ලබාගෙන සතුටු වෙනවා. පළමුවෙනි අභිජ්ජමාන ප්‍රේත වස්තුවයි.